සිංගප්පූරුවේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. එක හෝටලයක් තට්ටු 105යි. කාමර විතරක් 3000ක් තියෙනවා. හැබැයි ඒ හෝටලය අද වෙනකොට සාපයට ලක් වුණ හෝටලය කියලා අද වෙනකොට එක්කෙනෙක්වත් ඒ හෝටලයට ඇවිල්ලා නැවතිලත් නැහැ. හැබැයි ඒ තරම් විශාල හෝටලයක්. තට්ටු 105ක් කියලා කියන්නේ ලෝකයේ අද තට්ටු 100ට වැඩි ගොඩනැගිලි 20 ගානයි තියෙන්නේ. එතකොට ලෝකයේ තියෙන උසම ගොඩනැගිලි වලින් එකක් තමයි මේ ගොඩනැගිල්ල. හැබැයි මේ ගොඩනැගිල්ලට අදටත් කවුරු, ඒ කියන්නේ මේ හෝටලයට අදටත් කවුරුත් ගිහිලා නැවතිලා නැහැ. ඊට හේතුව මේක සාපයට ලක් වුණ හෝටලයක් කියලා කියනවා. ඉතින් මේ හෝටලේ ඉතිහාසය මොකද්ද? මේ හෝටලේ කොහෙද පිහිටලා තියෙන්නේ? මොකද්ද ඇත්තටම සිද්ධ වුනේ? ඇයි මේ හෝටලේ සාපයට ලක් වුණ හෝටලයක් කියලා කියන්නේ? සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් මේ වගේ තට්ටු 105ක හෝටලයක් තියෙනවා නම් එහෙම මේ හෝටලේ මොන වගේ රටක තියෙනවද කියලා ඔයගොල්ලෝ හිතුවොත් එහෙම බොහෝ දුරට මේ වගේ උස බිල්ඩින් තියෙනවා ඩුබායි, ඇමරිකා, අන්න ඒ වගේ රටවල්නේ අපේ ඔළුවට එන්නේ. හැබැයි මේ හෝටලේ තියෙන්නේ උතුරු කොරියාවේ. විශ්වාස කරන්නත් බෑනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම පිටරට මිනිස්සු ඒ රටවල් වලට යනවා අඩුයි. ඒ කියන්නේ උතුරු කොරියාවට යනවා අඩුයි. උතුරු කොරියාවේ ඉඳලා මේ රටවල් අනිත් රටවල් වලට එන මිනිස්සුත් හුඟක් අඩුයි. අන්න එහෙම රටක කොහොමද මේ වගේ තට්ටු 105ක හෝටලයක් හැදුවේ? ඒකත් මිනිස්සු 3000ක් ඇවිදලා නවතින්න. ඉතින් මෑතකදී අපි වීඩියෝ එකක් කරා. එහෙ මිනිසුන්ට කණ්ඩවත් නැති තත්ත්වයක් මේ වෙනකොට උදා වෙලා තියෙන්නේ. හැබැයි මේ වගේ හෝටලයක් කොහොමද ඒගොල්ලෝ හැදුවේ? මේ ප්‍රශ්නෙට උත්තරේ අපි දැන් කතා කරමු. මෙතනදී අපි 1980 ගණන් වලට යමු. 1980 ගණන් වල උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර විශාල යුද්ධයක්, හැබැයි සීතල යුද්ධයක් තමයි තිබෙන්නේ. උතුරු කොරියාව මොන හරි දෙයක් කරොත් එහෙම දකුණු කොරියාවත් ඒ දේ කරනවා. ඉතින් උතුරු කොරියාව අද වගේ නෙවෙයි, එදා ලෝකයේ අනිත් රටවල් එක්ක හොඳ සබඳකම් තියාගත්ත රටක් තමයි. හැබැයි දකුණු කොරියාවත් එක්ක විශාල සීතල යුද්ධයක් තිබ්බා. ඔන්න එහෙම ටික කාලයක් යද්දී දකුණු කොරියාව උතුරු කොරියාවට වඩා සංවර්ධනයේ ඉහළ තැනකට ආවා. ඒ විතරක් නෙවෙයි, දකුණු කොරියාවේ එක කන්ස්ට්‍රක්ෂන් ආයතනයක් සිංගප්පූරුවේ එක බිල්ඩින් එකක් හදනවා. ඒ බිල්ඩින් එක ලෝකයේ උසම බිල්ඩින් එක හැටියටත් ඒගොල්ලෝ නම් කරනවා. එතකොට උතුරු කොරියාවෙන් කල්පනා කරනවා, දැන් දකුණු කොරියාවේ මේ වගේ බිල්ඩින් එකක් ඒගොල්ලෝ හදලා තියෙනවා. දැන් ඉතින් මේ වගේ බිල්ඩින් එකක් අපි හැදුවේ නැත්තම් ලෝකයා අපිව බලලා හිනාවේ. උතුරු කොරියාව අපිව පස්සට දාලා ඒගොල්ලෝ ඉස්සරහට ගියා කියලා මිනිස්සු කියයි කියලා. ඔන්න ඔහොම ඒගොල්ලෝ හිත හිත ඉන්නකොටම ඔලිම්පික් එකක් පවා, ඔලිම්පික් ඉවෙන්ට් එකක් පවා දකුණු කොරියාවේ තියෙනවා කියලා ඒගොල්ලෝ අනවුස්මන්ට් එකක් මේ ලෝකෙට දෙනවා. ඉතින් මේ දේ අහපු ගමන් උතුරු කොරියාවට දැන් විශාල ප්‍රශ්නයක්. දකුණු කොරියාව ලෝකයේ උසම බිල්ඩින් එක ගැව්වා, දැන් ඔලිම්පික් එකක් තියන්න යනවා. මේක හින්දා අපිට දැන් ලෝකයා මොනවා හිතයිද? ලෝකයා අපිව බලලා හිනාවේ. මේ වගේ විශාල ප්‍රශ්නයක් තිබ්බා ඒ කාලේ ජනාධිපති හැටියට හිටියේ අද කිම් ජොං උන්ගේ සීයා. ඒ කියන්නේ තාත්තගේ තාත්තා තමයි හිටියේ. ඉතින් ඔහු කල්පනා කරනවා, නෑ මම උතුරු කොරියාව ඇතුළෙම ලෝකයේ උසම බිල්ඩින් එක ගහනවා කියලා. ඒගොල්ල සිංගප්පූරු වලන ගිහිල්ලා ගැහුවේ. හැබැයි උතුරු කොරියාවේ ඇතුළෙම අපි ගහනවා. ඒ වගේම 100 වෙනකන්, තට්ටු 100ක් වෙනකන් සාමාන්‍ය බිල්ඩින්ක්, තට්ටු 100න් පස්සේ ඉතුරු බිල්ඩින් පහ නැත්නම් ඉතුරු තට්ටු පහ කැරකෙන විදිහට, ඒ කියන්නේ සිටි එකම බලන්න පුළුවන් රෙස්ටුරන්ට් හදලා. අන්න ඒ කාලේ මේක ඉතාමත් විශාල ආයෝජනයක්, ඒ වගේම ලොකු තාක්ෂණයක්. ඒ කියන්නේ අඩි 105ක් උස, ඒකේ අඩි 100ක් සාමාන්‍ය බිල්ඩින්ක්. ඊට පස්සේ පහේ රෙස්ටුරන්ට් තියෙනවා. ඒක කැරකෙන රෙස්ටුරන්ට් එකක්. අන්න ඒ වගේ ඒගොල්ලෝ මේ ලෝකෙට අනවුස් කරනවා. ඒ වගේම ඔලිම්පික් වගේම විශාල ඉවෙන්ට් එකක් අපේ රටෙත් හෝස් කරනවා කියලා, විශේෂයෙන්ම ශිෂ්‍යයන්ටම කියලා විශේෂ ඉවෙන්ට් එකක් ඒගොල්ලෝ හෝස් කරනවා. මුළු ලෝකෙම ඉඳලා 22,000ක් ශිෂ්‍ය ශිෂ්‍යාව ඒ ඉවෙන්ට් එකට පාටිසිපේට් කරනවා. පාටිසිපේට් කරලා ඒ ඉවෙන්ට් එකක් තරමක් දුරට සක්සස් වෙනවා. ඉතින් මේ බිල්ඩින් එකක් දැන් එකපාර මේගොල්ලෝ හදන්නත් පටන් ගන්නවා. ඉතින් බිල්ඩින් එක හදාගෙන හදාගෙන යනවා. රටේ තියෙන ආදායම මේ බිල්ඩින් එකට මේගොල්ලෝ දැන් වියදම් කරන්නත් පටන් ගන්නවා. ඉතින් මේගොල්ල මුලදී ප්ලෑන් කරේ, දැන් මේගොල්ල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉවෙන්ට් එකක් හෝස්ට් කරානේ. ඒ ඉවෙන්ට් එකට ශිෂ්‍ය ශිෂ්‍යාව එනකොට ඒගොල්ලන්ට මේ හොටෙල් එකේ නවතින විදිහට නවාතැන් පහසුකම් හදමු කියලා
හැබැයි ඒ දේ ඒගොල්ලන්ට කරගන්න බැරි වුණා. ඒ ඉවෙන්ට් එකට විශාල මුදලක් ඒගොල්ලෝ රට කරා. හැබැයි ඒකෙන් හරි ලාභයක් ඒගොල්ලන්ට ආවේ නැහැ. ඒ වගේම මේ බිල්ඩින් එකට මේගොල්ලෝ එස්ටිමේට් එකක් තියලා තිබ්බනේ. ඒ එස්ටිමේට් එකත් ඒ ගානත් පැනලා විශාල වශයෙන් මුදල් බෑ වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේක හරියට ඉවර කරගන්න බැරි වුණා. ඉතින් මෙහෙම ටික කාලයක් ගියා කිම් ජොන් උන්ගේ සීයා නැති වුණා. ඊට පස්සේ කිම් ජොන් උන්ගේ තාත්තා රට පාලනය කරන්න ආවා. රට පාලනය කරන්න ඇවිල්ලා ඔහුටත් මේ බිල්ඩින් එක ඉවර කරන්න බැරි වුණා. මොකද සීයා, ඒ කියන්නේ කිම් ජොන් උන් දැන් ඉන්න ජනාධිපතිගේ සීයාත් හුඟක් ණය අරන් තමයි මේ බිල්ඩින් එක හදන්න බැලුවේ. ඒ වගේම ඒ කාලේ රුසියාව නැත්තම් සෝවියට් යූනියන් එක තමයි මේකට හෙල්ප් කරේ. සෝවියට් යූනියන් එක හෙල්ප් කරාට 1992 දී සෝවියට් යූනියන් එක කැඩුනා. ඊට පස්සේ මේ බිල්ඩින් එකට සල්ලි දෙන්න නැත්තම් මේකට ණය දෙන්න කවුරුත් හිටියේ නැහැ. මොකද සෝවියට් යූනියන් එක කැඩිලා වෙන වෙන රටවල් වලට කැඩිලා ගියා. අන්න ඒ හේතුව හින්දා මේගොල්ලන්ට හරියට සල්ලි හම්බුනේ නැහැ. ඉතින් මේගොල්ලන්ගෙන් එන ආදායම මේ බිල්ඩින්කට විතරක් මේ විදිහට වියදම් කරන්නත් බැරි තත්ත්වයක් තමයි උදා වුනේ. අන්න ඒ හේතුව හින්දා අවසානයේ කියනවා මේකේ කන්ස්ට්‍රක්ෂන් එක එහෙමම නවත්තලා දාන්න. දැන් මේකේ හරියටම ඒ හැඩයට හදලා තියෙනවා. හැබැයි ඇතුලේ කාමරයක් මොකුත් නැහැ. කිසිම දෙයක්. ඒ කියන්නේ 125ක් 30ක් විතර තමයි හදලා තියෙන්නේ. එලියෙන් නිකන් පිරමීඩ් එකක් විදිහට හැදුවට ඒකේ ඇතුලේ කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඊට හේතුව ඇතුලේ හදන්න මේගොල්ලන් ගාව සල්ලි තිබ්බේ නැහැ. උතුරු කොරියාව මේ බිල්ලිම නිසා කොච්චරක් බංකොලොත් වුණාද කියලා අහුවොත් එහෙම සෝවියට් යුනියන් එක සල්ලි දුන්නා, ණය දුන්නා. ඊට පස්සේ සෝවියට් යුනියන් එක කැඩිලා ගියා. ඊට පස්සේ ඒගොල්ලොත් සල්ලි දෙන එක නතර කරා. ඉතින් මේගොල්ලන්ගේ ආදායම උනේ මේ දේ කරගන්න බැරි වුණා. අවසානයේ මේගොල්ලෝ ආවිල්ලා කියනවා මේ බිල්ලිම මෙතනින් නතර කරන්න, මීට වඩා අපිට හදන්න සල්ලි නැහැ කියලා. අවසානයේ මේ බිල්ඩින්ගේ උඩම තැන එක ක්‍රේන් එකක් තිබිලා දිනවා. ඒ ක්‍රේන් එක මේ බිල්ඩින්ගෙන් ගලවලා පල්ලෙහාට බස්සන්න විශාල මුදලක් අවශ්‍ය වෙලා තියෙනවා. හැබැයි ඒ සල්ලිවත් ඒගොල්ලන් ගාව තිබිලා නැහැ. එහෙම සල්ලි නැතුව ඒ ක්‍රේන් එක පල්ලෙහාට බස්සන්නේ නැතුව අවුරුදු 16ක් ඒ ක්‍රේන් එක නිකන් එතන මේ බිල්ඩින්ම උඩ නිකන්ම තිබිලා තිනවා. ඒ තරමටම බංකොලොත් වුණා මේ බිල්ඩින්ම හදන්න ගිහිල්ලා. ඉතින් ලෝකේ වටේටම ණය වුණා. අවසානයේ මේ බිල්ඩින්ම හදාගන්නත් බැරි වුණා. හැබැයි අනිත් පැත්තෙන් දකුණු කොරියාව දවසින් දවස සංවර්ධනය වෙන්න පටන් ගත්ත. අවසානයේ මේගොල්ල දෙන්න අතර තිබ්බ ඒ සීතල යුද්ධයෙන් දකුණු කොරියාව දින්නා කියලා තමයි මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් උතුරු කොරියා කියනවා අපි පෙරදුනේ නැහැ කියලා. ඉතින් මේ ණය ටිකක් ගෙවලා මිනිස්සුන්වත් බලා ගන්න බැරුණා උතුරු කොරියාවට. මිනිස්සුන්ට කණ්ඩ නැතුව බොණ්ඩ නැතුව හුඟක් කට්ටිය මැරුණා කියලා පවා වාර්තා වෙලා තිනවා. හැබැයි ඇත්තටම කී දෙනෙක් මැරුණාද කියන ඒ ප්‍රවෘත්තිය මේගොල්ල එළියට දුන්නේ නැහැ. කොච්චරක්ද කියනවා නම් එහෙම 1992 පස්සේ හුඟක් පොඩි ළමයි කෑම හොයාගෙන එක එක නගර, ඒ කියන්නේ ගම්වල ඉන්න පොඩි ළමයි කෑම හොයාගෙන නගරයට එනවා. ඒ කියන්නේ නගරේ මිනිස්සුන්ට ටිකක් සල්ලි තියෙනවා, ගමේ මිනිස්සුන්ට ටිකක් සල්ලි අඩුයි. අන්න එතකොට ගමේ ඉන්න පොඩි ළමයි එනවලු නගරයට කෑම හොයාගෙන. ඉතින් නගරයේ ඉන්න මිනිස්සු කෑම ටිකක් වැඩිපුර අරගෙන මේගොල්ලන්ට දෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට ඩස්ට්බින් එකේ පවා පරණෝණ කෑම මේගොල්ලෝ අරගෙන කනවලු. ඒ තරම්ම දුප්පත් තත්ත්වයක් තමයි උදා වෙලා තිබ්බේ උතුරු කොරියාවට. ඉතින් මෙහෙම කාලයක් ගියා කිම් ජොන් උන්ගේ තාත්තා පාලනය කරා. ඊට පස්සේ කිම් ජොන් උන් පාලනයට ආවා. කිම් ජොන් උන් පාලනයට ආවට පස්සේ මුළු ලෝකෙම කතා කරන්න පටන් ගත්තා උතුරු කොරියාව කියන්නේ ඒකාධිපති පාලනයක් තියෙන රටක් කියලා. ඉතින් ඒ විදිහටම තමයි ඒගොල්ලොනොත් හැසිරුනේ. රටේ කිසිම ප්‍රවෘත්තියක් එළියට දාන්නේ නැහැ. ඒ වගේම හුඟක් අඩුවෙන් තමයි ඒගොල්ලෝ ඡායාරූප පවා එළියට දාන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තිබ්බේ. ඉතින් මේගොල්ලන්ට හරියට කණ්ඩ බොණ්ඩ තිබ්බේ නැහැ, ණය තිබ්බා, මේ වගේ හුඟක් දේවල් තිබ්බා හින්දා ඒ රටේ හැමෝම විශ්වාස කරන්න පටන් ගත්තා. මේ හෝටලේ හදන්න ගිහිල්ලා තමයි මේ වගේ දෙයක් රටට උදා වුණේ. මේක සාපයට ලක් වුණ හෝටලයක් කියලා. ඒක කාලයක් කිම් ජොන් උන් පවා විශ්වාස කරන්න පටන් ගත්තා. ඊට හේතුව දැන් ඒ හෝටලේ නිකන් පිරමීඩයට හදපු එක ගොඩනැගිල්ලක් විතරක් තියෙනවා. ඒ කියන්නේ සිමෙන්ති වලින් වගේ පේනවා. ඒක නිකන් අපරාධ කරලවත් නැහැ. අන්න අපේ භාෂාවෙන් කියනවා නිකන් උඩින් අපරාධ කරලවත් නැහැ. නිකන් සිමෙන්ති වලින් හදපු ගොඩනැගිල්ලක් වගේ තමයි බැලූ බැලමට පේන්නේ. ඒ උතුරු කොරියාව ඉඳලා හිටලා ඡායාරූප එහෙම එළියට එනවනේ. අන්න එහෙම ඡායාරූප එළියට එනකොට පවා ඒක ෆොටෝෂොප් එකකින් එඩිට් කරලා මේ බිල්ඩින් එක අයින් කරලා තමයිලු මේ ෆොටෝස් එහෙම ඒගොල්ලෝ රිලීස් කරන්න පටන් ගත්තේ. ඒ තරම ඒගොල්ලෝ විශ්වාස කරන්න පටන් ගත්තා මේක සාපයට ලක්ුණ හෝටලයක් කියලා. ඉතින් මෙහෙම ටික කාලයක් ගියා. ඊට පස්සේ කිම් ජොන් උන් කල්පනා කරනවා මේ හෝටලෙට මොනා හරි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඊජිප්තු වල දෙන එක කම්පැනික් එක්ක ඔහු කතා කරනවා.
ඒ ආයතනේ ටෙලිකමියුනිකේෂන් ආයතනයක් අපේ ඩයලොග් මොබිටෙල් එයාටෙල් හච් වගේ ටෙලිකමියුනිකේෂන් ආයතනයක් ඒ වගේම ඒගොල්ලෝ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස් උත් කරනවා ඉතින් කිම් ජොන් උන් ඒගොල්ලත් එක්ක ගිහිල්ලා කතා කරලා මේ බිල්ලිම අපිට හදලා දෙන්න කියලා කියනවා එතකොට ඒ ආයතනය ප්‍රොපෝසල් එකක් දෙනවා ඉතින් මේ බිල්ලිම දැන් නිකන් සිමෙන්ති වලින් හදපු බිල්ලිමක් හැටියට තියෙන්නේ මේක ලස්සන කරලා වටේටම ග්ලාස් ගහලා ලස්සනට බලන්න නිකන් ලස්සන බිල්ලිමක් හැටියට අපි එක හදලා දෙන්නම් කියලා. ඊට පස්සේ කිම් ජොන් උන් ඒකට ඕකේ කරනවා. ඊට පස්සේ ඒ ආයතනයේ ඒ බිල්ලිම වටේටම ග්ලාස් නැත්තම් කණ්ණාඩි වලින් හදලා ඒක ලස්සන කරලා මේගොල්ලන්ට දෙනවා. ඉතින් මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ කිම් ජොන් උන් කල්පනා කරනවා මේකේ මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා. ඒ සම්පූර්ණ බිල්ඩින් එකම LED ස්ක්‍රීන් එකක් බවට පරිවර්තනය කරනවා. LED ස්ක්‍රීන් එකක් බවට පරිවර්තනය කරලා ඒකේ මොන හරි මහජනතාවට මෙසේජ් එකක් දෙනවනේ. ඒ කියන්නේ ලෝකේ විශාලම LED ස්ක්‍රීන් එකක් බවට ඒකපත් වෙනවා. නිකන් කල්පනා කරලා බලන්න තට්ටු 105ක බිල්ඩින් එකක් එහෙම LED ස්ක්‍රීන් එකක් බවට පරිවර්තනය කරනකොට ඊට පස්සේ මහජනතාවට මොන හරි දෙයක් කියන්න ඕනේ නම් ඒ LED ස්ක්‍රීන් එක හරහා ඔව් කියන්න පටන් ගත්තා. මොකද මොන හරි ප්‍රයෝජනයක් ඒකෙන් ගන්න ඕනේ හින්දා. ඉතින් අදටත් මේ හෝටලේ 100%ක් කම්ප්ලීට් වුණේ නැත්නම් සම්පූර්ණ වුණේ නැහැ. නිකන් LED ස්ක්‍රීන් එකක් විතරක් දාලා තියෙනවා. උතුරු කොරියාවේ ආර්ථිකය පවා කඩා වැටෙන්න මූලික හේතුව හැටියට මේ හෝටලේ ඒගොල්ලෝ නම් කරලා තියෙනවා. අන්න ඒ හේතුව හින්දා තමයි සාපේට ලක් වුණ හෝටලේ කියලා මේගොල්ලෝ කියන්නේ. මේ හෝටලේ නම රයුග් යොන් හෝටල්. වැඩි ඕනේ නැහැ. රයුග් යොන් හෝටල් කියලා ඔයගොල්ලෝ සර්ච් කරන්න ඕනෙත් නැහැ. Cursed Hotel in North Korea කියලා නිකන් ගහලා බලන්න. එතකොට මේ හෝටල් එකේ ඡායාරූප තමයි එන්නේ. ඉතින් කාමර 3000ක් හදන්න plan කරලා තට්ටු 105කට plan කරලා අවසානයේ එක්කෙනෙක්වත් ඒ හෝටලේ ඇවිල්ලා නැවතුනේ නැති ලෝකේ එකම හෝටලය මේ හෝටලේ තමයි. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ වෙනස් වෙදී videos අරගෙන අපි ඉස්සරහට එනවා. ඒකෙන්ද හැප්පෙති තියෙන bell icon එක click කරන්න. සුබ දවසක්.